ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි බලයේ සිටින පාලන තන්ත්‍රයක් විසින් පාර්ලිමේන්තු මැතිවරණයක්කට අවස්ථාව මහජනතාවට ලබා දුන්නම විරුද්ධ පක්ෂයේ ඉන්න පක්ෂ දේශපාලන කල්ලි කණ්ඩායම් විසින් අනේ අපට මැතිවරණයක් එපුවෝ මේක දින ක්‍රමේ හරි නැතෝ කියාගෙන විලාප දීගෙන අඬා දොඩා වැළපීගෙන අධිකරණයේ පිහිට පතලා ඒ මැතිවරණය ලැබෙන අවස්ථාව අහිමි කර ගැනීම සඳහා දන්න සෙල්ලම් ඔක්කොම දාපු වාර්තාගත විරුද්ධ පක්ෂයක් තමයි අද මේ පාර්ලිමේන්තුවේ තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය ඇතුළු ඒ කණ්ඩායම්. මීට කලින් මේ රටේ ඉතිහාසයේ කවම දාකවත් පාර්ලිමේන්තු මැතිවරණයක් ලබා දෙන්න හදනකොට බලයේ ඉන්න ආණ්ඩුවක් ඒක දීපු දෙන්න යන ක්‍රමේ හරිද, දීලා තියෙන සූත්‍රයේ හරිද, යන පාර හරිද කියලා අහන්න කිසිම විපක්ෂයක් අධිකරණයකට ගිහිල්ලා නැහැ. ඒ අධිකරණයේ පිහිට පැතීමෙන්ම ඔප්පු කරලා ඉවරයි. මේ විරුද්ධ පක්ෂයේ කල්ලි කණ්ඩායම වලට මේ රටේ මහජනයා අතර බහුතර කැමැත්තක් නැහැ. මහජනයා අතර බහුතර කැමැත්තක් තියෙනවා නම් මැතිවරණයේ දුන්නු ක්‍රමයේ හරිද වැරදිද කියලා හොය හොය ඉන්න යන්නේ නැහැ. මහජනතාවගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් කියන හැඟීමක් අබමල් රොණකින් හරි තියෙනවා නම් උසාවි ගානේ රස්තියාදු වෙන්නේ නැහැ. හරි දෙන්න මැතිවරණයේ අපි සූදානම් ඡන්ද පිටියේදී මුහුණ දෙන්න කියන අභියෝගයයි එහෙමනම් ආණ්ඩුවට ජනාධිපතිතුමාට අගමැතිතුමාට ඉදිරිපත් කරන්නේ. මේ තමයි පළවෙනි වාර්තාගත විරුද්ධ පක්ෂය මහමැතිවරණයකට බයේ, මහජනයාගේ ඉදිරිපිටට යන්න බයේ, මහජනතාවගේ තීන්දුවට මුහුණ දෙන්න බයේ අධිකරණයේ පිහිට පතනවා. අනේ ස්වාමීනි, මේ පාර්ලිමේන්තු මැතිවරණයේ ජනාධිපතිවරයා විසින් කැඳවා ලබනු තිබෙන ආකාරයේ ඇලපිලි, පාපිලි, ඉස්පිලි, කොමා වල අඩුපාඩුවක් තිබේ. එබැවින් එම තීරණය නියෝගය අවලංගු කර දෙනු මැනවි. මෙහෙම ඉල්ලීමක් කරන එකම වාර්තාගත විපක්ෂය තමයි මේ නල්ලමල්ලේ විපක්ෂය. ඒකෙම පේනවා මහජනතාව අතර පදනමක් නැහැ, බලයක් නැහැ. පාර්ලිමේන්තුව ඇතුලේ අනුර දිසානායක ගරු විපක්ෂ සංවිධායක තෙමේ තමයි මීට කලින් කිව්වේ පාර්ලිමේන්තුව ඇතුලේ ඔලුගෙඩි මාරු කිරිල්ල ඒක නිකන් වෙන්දේසි මඩුවක් කියලා. ඒක නිකන් කඩේ මේ පොල් විකුණනවා වගේ වැඩක් කියලා. එතකොට පාර්ලිමේන්තුව ඇතුලේ අනුර දිසානායක විපක්ෂ සංවිධායක තෙමේම කියා තිබෙන ආකාරයට පාර්ලිමේන්තුව ඇතුලේ ඡන්ද විමසීම් වලින් මහජන මතය නිරූපණය වෙන්නේ නැහැ. මම නෙවෙයි කියලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ගරු නායක විපක්ෂ සංවිධායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිගලු කුරුපග මිත්‍ර රනිල් වික්‍රම මේ ඒතරදීනේ අනුර දිසානායක මහත්තයා. එතුමා තමයි කියන්නේ පාර්ලිමේන්තුවේ වෙන්දේසි පුලක්. ඒකේ ඔලුගෙඩි විකුණලා එහෙට මෙහෙට අදිනවයි කියන එක බොහොම සිම්පල් වැඩක්. ඒ නිසා තමයි ඒ ඡන්ද පිටියට එන්න කියලා මේ මහත්තුරු ආරාධනා කරන්නේ. දැන් ජනතා විමුක්ති පෙරමුණේ අය තුසාවියට ගිහිල්ලා කියන්නේ ස්වාමීනි මේ යන්න හදන ඡන්දයකට මේකට යන්න හදන ක්‍රමේ වැරදි. ඒ ක්‍රමේ වැරද්ද නිසා මේක නතර කරලා දෙන්න. ප්‍රශ්නේ අපිට අර වෙන්දේසි පොලට මාරු කරලා දෙන්න. මේක තමයි ඒ අය ගිල්ලීම. මෙන්න ජනතා විමුක්ති පෙරමුණ වැටිච්ච තැන. අද ඉල්මහ විරු සමරුව සමරනවා රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ප්‍රාණය ගලවා ගැනීමේ මෙහෙයුමකුත් එක්ක. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා බොරල්ල කනත්තේ අමු අමුෙන් සිරුරේ ප්‍රාණය නිරුද්ධර වෙලා නොතිබියදී අර කුච්චන ආධානාගාරේ පෝරණුවට පණ පිටින් දානවා. වේදනාවෙන් කෑ ගහනවා. ඒ වේදනාවෙන් කැහගාන ඉරණමට ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා ඇදලා දාපු එක්සත් ජාතික පක්ෂයේ හිටපු එදා බටලන්ද වදගාගාරයේ නිර්මාතෘවරයාව අද දේශපාලන ප්‍රාණය ආරක්ෂා කර දෙන්න, ඔහුගේ දේශපාලන ප්‍රාණය රැකබලා ගන්න ජනතා විමුක්ති පෙරමුණ නිර්රජිතව කඩේ යනවා. ඉල්මහ විරුවන්ට දෙයියන්ගේම පිහිටයි. දැන් ඒ නිසා තමුන්වංශලට පේනවා මේ දේශපාලන පාවා දීම කොයිතරම් බරපතලද කියලා. අනිත් අතට දැන් මම අහගෙනයි සජිත් ප්‍රේමදාස කියනවා ජයග්‍රහණය සාමකාමීව සමරන්න. මොකද ජයග්‍රහණය මේ අයට ඇත්ත ජයග්‍රහණයක් ලැබිච්ච දවසට කොහොම චූන් වෙයිද? මේ දීලා තියෙන්නේ අතුරු තහනම් නියෝගයක්. තමුන්වංශල දන්නවා මුලින් ජනාධිපතිතුමන් විසින් පාර්ලිමේන්තුව කල්තැබීමේ ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඒක 16 දක්වා නිකුත් කළා, 14 දක්වා මෙහාට ගත්තා. ඒ ගැසට් නිවේදනය නිකුත් කරාට පස්සේ තමයි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් කළේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් කරපු වහාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියන කට්ටිය අවලංගු වුණා. එහෙම කට්ටියක් නැහැ. කථානායක කෙනෙක් නැහැ. නැවත කථානායක කෙනෙක් එනවනම් එන්නේ. නැවත පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් එනවනම් එන්නේ.
එක්කො මේ ගැසට් නිවේදනය සම්පූර්ණ බල විරහිතයි කියලා උසාවියෙන් කියන්න ඕන. එහෙම නැත්නම් පාර්ලිමේන්තු ඡන්දයකින් පත් වෙලා ආයෙන්න ඕන. ගැසට් නිවේදනයේ අත්හිට වූ පමණින් ඒ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන විට අවලංගු වූ මන්ත්‍රී ධූරවලට පණ ලැබෙන්නේ නැහැ. ඒ ගැසට් නිවේදනය ප්‍රකාශ කරන විට අහිමි වූ කතානායක පුටුවට පණ ලැබෙන්නේ නැහැ. මේ වෙලා තියෙන්නේ ගැසට් නිවේදනයේ తాවකාලිකව අත්හිටු වීම පමණයි. ඕනම අධිකරණ කටයුත්තකදී යම් කිසි කාරණයකට සම්බන්ධව අධිකරණයේ පිහිට පැතුවොත් බැලූ බැල්මට අධිකරණයට පේනවා නම් යම් කිසි නඩු නිමිත්තක් තියෙනවා කියලා ඒ ක්‍රියාදාමය తాවකාලිකව නතර කරනවා. හැබැයි ඒක බැලූ බැල්මට පේන දෙයක්. ඊට පස්සේ ගැඹුරින් මේක සාක්ෂි විමසා බලලා ඒ කාරණාව විග්‍රහ කරගෙන යනකොට පේනවා සභාව විට පේන්න පුළුවන් නෑ මේ කටයුත්ත නීත්‍යානුකූලයි කියලා. එතකොට නැවත අර දීපු අතුරු තහනම් නියෝගය අවලංගු කරලා ඒ ගැසට් නිවේදනය හෝ මොකක් හෝ බලාත්මක වෙනවා. දැන් නිකන් අපි නිකන් උපකල්පනය කරමු 6 වෙනිදට හෝ 7 වෙනිදට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නොත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට දුන් ගැසට් නිවේදනය වළංගුයි කියලා. එතකොට මේ කරුජයසූරිය මහත්තයාගේ කෝලමට මොකද වෙන්නේ? මන්ත්‍රීකම් නැති මන්ත්‍රීවරුත් එක්ක පාර්ලිමේන්තුව රැස් කළ කරුජයසූරිය මහත්තයා මේ නටන්න හදන නෙයියාඩගමට මොකද වෙන්නේ? මේ කරන්නේ මේ රටේ නීතිය සමච්චලයට ලක් කිරීමක් නෙවෙයිද? ගැසට් නිවේදනය අවලංගු කිරීමෙන් පමණයි ඒ මන්ත්‍රීවරු කියලා ජාතියක් එතන පාර්ලිමේන්තුවේ ගෙන්නන්න පුළුවන්. අත්හිට වූ පමණින් මන්ත්‍රී ධූරයට පණ ලැබෙන්නේ නැහැ. කතානායක ධූරයට පණ ලැබෙන්නේ නැහැ. අත්හිටු වීමෙන් පණ ලැබෙනවා නම් එහෙමනම් ඉතින් ගැසට් නිවේදනය වළංගුයි කියලා ආයි කිව්වොත් එතකොට මොකද වෙන්නේ? ඒ නිසා මෙතන පැහැදිලිවම කතානායකතුමත් එතුමා පිටිපස ඉන්න බටහිර රටවල්වල මහත්තුරුත් මේ රටේ කිසියම් අරුබුදකාරී තත්වයක් ඇති කරන්න කතානායකතුමාගේ අභිමතය පරිදිහට පාර්ලිමේන්තුව රැස් කරන්න හදනවා. රැස් කරලා මේ ලෝකයට පෙන්වන්න හදනවා තමන්ට ඊනියා බහුතරයක් තමන්ගේ පක්ෂයේ නායකයාට තිබෙනවායි කියලා. එමගින් මේ රට ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ අවුල් පියවුල් සහගත තත්ත්වයක් ඇති වී තිබෙනවායි කියන මතය හදන්න යනවා. ඉතාම පැහැදිලි කතානායකවරයාට හෙට පාර්ලිමේන්තුව කැඳවන්න කිසිම ආකාරයක නීත්‍යානුකූල වාතාවරණයක් උද්ගත වෙලා නැහැ. නිර්මාණය වෙලා නැහැ. ඒ නිර්මාණයේ නොවිච්ච තත්ත්වයක් ඇතුළේ එතුමා ඒ පාර්ලිමේන්තුව කැඳවීම කිසිම වළංගු භාවයක් නැහැ. ඒකට ලැබෙන නෛතික පිළිගැනීමක් නැහැ. ඒක ඉතින් අර එතුමා සහ එතුමාගේ ගෝල බාලයෝ තමන්ගේ මානසික සුවය සඳහා මානසික සන්තර්පණය සඳහා සිදු කරන සිඟිති ආතල් එකක් හැරෙන්න ඊට වඩා එහා ගැඹුරට යන දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉතා දැඩි ලෙස කියනවා කතානායකවරයාගේ මේ ක්‍රියාමාර්ගය අපි ප්‍රතික්ෂේප කරනවා, අනුමත කරන්නේ නැහැ. මේ රටේ පොදු ජනතාවටත් අපි කියනවා පාර්ලිමේන්තුව විසුරුවන්න ගහපු ගැසට් නිවේදනයෙන් මන්ත්‍රී ධූර නැති වුණා, කතානායක පුටුව නැති වුණා. ඒ ගැසට් නිවේදනය අවලංගු කිරීමෙන් පමණයි ශ්‍රේෂ්ඨාධිකරණයේ අවලංගු කිරීමේ නිවේදනයක් දුන්නොත් පමණයි නැවතේ මන්ත්‍රීවරුන්ට පණ ලැබෙන්නේ. එසේ නොවන තත්වයක් ඇතුලේ, අත්හිට වූ තත්වයක් ඇතුලේ ඒ මන්ත්‍රී ධූරවලට හෝ පාර්ලිමේන්තුවට පණ ලැබෙන්නේ නැහැ. එසේ වන තත්වයක් ඇතුලේ පාර්ලිමේන්තුව කැඳවලා මේ ලෝකයේ හමුවේ මේ රට සමච්චලයට භාජනය කරන කතානායකවරයා දරන හිටපු කතානායකවරයා දරන පිළිකුල් කටයුතු උත්සාහය අපි ප්‍රතික්ෂේප කරනවා, පිළිකුලෙන් බැහැර කරනවා. ඒ වගේම එක දෙයක් කියන්න ඕන. කලින් කතා කරපු ගරු මන්ත්‍රීතුමාලා කිව්වා, ඇමතුමාලා කිව්වා මේ ඉදිරියට ගත්තු පය ආපස්සට තියන්න නෙවෙයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඇතුළු මේ බලවේගය මේ ක්‍රියාමාර්ග වලට අවතින්න උනේ. මේ පියවරට යාමත් එක්ක අපි දන්නවා අපිට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ දේශීය පන්නේ හතුරෙකුට පමණක් නෙවෙයි විදේශීය බලවේගත් එක්ක අත්වල් බැඳගත්තු ඒ වායේ රූකඩ වෙච්ච හතුරෙක් එක්ක. ඒ හතුරා සමගමන සටන සරල නෑ, සුගම නෑ කියලා අපි දන්නවා. ඒ නිසා මෙබඳු මේ අතුරු තහනම් නියෝගයක්කින් හිතනව නම් ඒ සටන අත්හිටුව ගන්න, එහෙම නැත්නම් පරාජයටපත් කරගන්න, එහෙම නැත්නම් ආපස්සට හරවන්න ඒක කිසිලෙසකින්වත් වෙන්නේ නෑ. මේ රටට ආදරය කරන, මේ රටට ප්‍රේම කරන, මේ රටට ගැඹුරින් මේ රට වෙනුවෙන් ඉතා ගැඹුරින් කල්පනා කරන සිංහල දෙමළ මුස්ලිම් දේශමාමක ජනි ජනයා අපේ මේ සටන පිටුපස මහා ජන බලවේගයක්ව සිටිනවා. ඒ ජනතාවට අපි කියනවා කරුණාකරලා සවිමත්ව ශක්තිමත්ව මේ සටනේ දජය අතට අරගෙන අපත් සමග මේ සටනේ ඉන්න ශ්‍රේෂ්ඨාධිකරණෙන් ගැසට් නිවේදනයකට අතුරු තහනම් නියෝගයක් ආවා කියන්නේ සටනේ පරාජයක් නෙවෙයි, සටන ජයග්‍රහණය සඳහා වන සටනට ලැබෙන තවත් ධෛර්ය සම්පන්න රුකුලක්. ඒ නිසා අපි මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මේ මව්පොළවට ආදරය කරන සකල ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලනවා මේ රටට
මේ රට ජනතාව පීඩාවට පත් කරපු විවස්ථා සංශෝධන ගෙනල්ල රට කෑලිවලට බෙදන්න කටයුතු කරපු ඒ වගේම මේ රටේ පොදු ජනතාව මත බදු බර පටවපු හැම මාසෙක හැම 10 වෙනිදාටම ඉන්ධන මිල වැඩි කරලා පොදු ජනතාව මත පීඩණය පටවපු රටේ දේශපාලන සංස්කෘතිය වනසපු ප්‍රජාතන්ත්‍රවාදයේ තන්ද කල් දාලා වනසපු මේ පාපී දේශපාලන බලවේගය පරාජයට පත් කිරීමෙන් මිස අපි ආපසු හැරෙන්නේ නැහැ අපේ සටනත් එක්ක බලවත්ව ඉදිරියට එන්න කියලා අපි මේ රටේ පොදු ජනතාවගෙන් ඉල්ලනවා අධිකරණ ක්‍රියාමාර්ගයේදී විනිසුරන් 9ක් හෝ 11ක් සහිත පුළුල් විනිශ්චයකට අපි යෝජනා කරන ගමන්ම මේ රටේ පොදු ජනතාවත් එක්ක බැඳුණු මේ පරගැති දේශද්‍රෝහි කල්ලි කණ්ඩායම් වලට එරෙහි අපේ සටන අපි ශක්තිමත් ඉදිරියට ගෙන යනවා ඒ පොදු ජනතාවට අපි ආරාධනා කරනවා ඒ සටනත් සමග ජීවමානව රැඳී සිටින්න අපි ඔබේ බලාපොරොත්තු සඵල කිරීමෙන් මෙපිට ආපසු හැරෙන්නේ නැහැ ස්තුතියි